ර්ථික ප්‍රපතිය සැලසුම් ක්‍රාත්මකකිරීම අමාත්‍යංශයේ ප්‍රගති සමමාලෝචන ැස්වීම අරලිය ගහමන්ද්‍රේදී පැවැත්වනේ අග්‍රමාත්‍යය මහින්ද රාජපක්ෂමහතාගේ ප්‍රධහනත්තයෙන්. එම මත්‍යන්ංශයට අයත් අයතන බල ප්‍රගතිය මෙහිදී සමාලෝචනයට ලක්වන. ඉදන භාතයෙන් උත්පාදනය වන විදුලිය එකකයක් සහරුපියල් හැටකට වැඩවියදමක් දරන බවත් පුනර්ජනීය බලෂක්තිය මගින් උත්පාදය වන විදුලියකයක් රුපියල් විස්සක පමණාවවම වියදමකින් ලබාගත හැකි බවත් මෙහිදේ හැලි වුණ. ඒ අනුව පවතින විදුලියාර්බදය විසඳීමටනම් පුනර්ජනය ශක්ති හැර වෙන විකල්පයක් නොමති බව හජනවප योगीතා මशन සभाාව අධ्यක්ෂ නराल වරයා මෙහිද පෙන් වා දුන්න දහස් ති වර්ශය වනවිට ඇති හැ වට පුරෝකතනය කරඇති විදුලිය අවශතාවය වන ග ෝ ප 5ෑ විසි අට දහස් දෙයෙන් ග वොට් පැ නව දහස් අට සියයක් පුुर्ර්ජනීය බලෂක්ති ප්‍රභවන් මගින් ලබාගැනීමට වත්මන් රජයේ සවබहගේ දැක්ම ප්‍රतिපත්ති प्र්‍රकाශය සधान. එෙස සයට හැත්තවක පුනර්ජනය ලක්තියෝදාගැනීමට නම් දැනට ක්‍රියත්ම විදුි බල ම්ඩලේ එක් හසනමස හටනාවේ පනත සංශෝධනය කර වර්තමානයට ගැලපෙන පරිදි විදුරි බල මන්ඩලේ ප්‍රතිවියහගතල යුතු බව මහජනෝපේ ගවිතාකොමිස සභාවව නිලධහරින් මෙහිදී පෙන්වාදන්න. පපුනර්ජනීය බලක්තිය මගින් උත්පාධනය කරන විදුලි දහරිතාව ප්‍රධහන විදුලි සැපියුම හා සම්බන්ධකිීමට අවශ්‍ය කටයුතු සකස්කර ඉටු කරදීමේදී විදුලි බල මණඩලේ ක්‍රාකාරිත්ය මන්දගාමී බටද මෙහිදී කරුණු ඉදිරි පත්ව වන. කෙසේ වෙතත් වර්මාන පැනගගේ ඇති විදුල අර්බුදයට හහා විසඳම අවශ්‍ය භව කියයා සි අග්‍රහමාත්‍යය මහිඳදරාජ පක්ෂම හතා විදුලිය අර්බුදයෙන් පිඩාවට පත් නාවට හැකික්මනින් අකණඩව විදුලිය සපය යුතු බවද පෙන්වාදුන්නා.